with Dilka Saman Mali and Sankar Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් මෙරට ප්‍රේක්ෂක ජනතාවට 24 පැය ප්‍රවෘත්ති නාලිකාවක අත්දැකීම ගෙන ආ අද දෙරණ 24 නාලිකාවට අදට පස් වසරක් සපිරෙනවා. අද සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මුල්ම අවධානය කලගිරිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය පිළිබඳවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොමලබ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවටගත් පුද්ගලයන් සිව් දෙනා ලබන සඳුදා දක්වා අත්තනගල මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙතර පහරදීමේ සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහර්ගම ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ පොලිස් භාරයට ගැනුණද ප්‍රාඩෝ රථය මෙතෙක් සොයාගෙන නැහැ. මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රාඩෝ රථයේ හිමිකරු සහ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු තවමත් පොලිස් අත්අඩංගුවට පත්ව නැහැ. එකුත් 16 වනදා මහනුවර දෙසට ප්‍රාඩෝ රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කළ පිරිසකට ඉදිරියට ගමන් කිරීමට වෑන් රථයක් ඉඩ ලබා නොදීම හේතුවෙන් කුපිත වූ එම රථ දෙකෙහි පිරිස් කලගිරිහේන ප්‍රදේශයේදී මග හරස් කර වෑන් රථයට පහර දීමක් සිදු කළා. පහර දීම සිදුවන විට ප්‍රාඩෝ චිප්‍රතේ පසුපසස්ුනේ විශේෂ පුද්ගලයෙකු රැඳී සිටි අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් පලා ගියා. මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ටාසය පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ අනුව පහරදීමේ සිද්ධියට සම්බන්ධ WPCAD 8850 ඩිෆෙන්ඩර් රථය මහරගම ඇල්හේන පාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සොයාගනු ලැබුවා. එමෙන්ම අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ එම රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ටාසයට බහරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණා. එලෙස අත්අඩංගුවට ගැනුණේ ගාමිණී විජේසූරිය සහ ගීත් ප්‍රසන්න බණ්ඩාර නැමැති පුද්ගලයින් දෙදෙනෙක්. පහර කැමරට ලක් වූ වෑන් රථයේ රියදුරු ඊයේ කොළඹ අපරාධ කොට්ටාසය වෙත පැමිණ තිබුණා. කටුත්තරයක් දීලා එන ගමන් සාධාරණ පරීක්ෂණයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඒ දෙන්නෙක් මම දැක්කා ඒ වගේ කට්ටියක් මෙතන ඇවිල්ලා ඉන්නවා. සම්බන්ධ පුද්ගලයෝ වගේ දෙන්නේ. මේ අතර WPCAD 8850 ඩිෆෙන්ඩර් රථයේම ගමන්ගත් මාක්ස් පීටර් රුවන් ප්‍රසන්න නැමැති තවත් පුද්ගලයෙකු අද උදෑසන කොළඹ අපරාධ කොට්ටාසයට බහරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් සඳුන් පුෂ්පකුමාර නැමැති තවත් අයෙක්ද අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසයට බහරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා. අප මෙම පහරදීමේ සිද්ධිය පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ CAG 0550 දරන ප්‍රාඩෝ රථයේ වර්තමාන හිමිකරු අංක 37 ගාල්ලේගම ඉංගිරිය ලිපිනේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයෙක් බවයි. ඇතැම් පුද්ගලින් විසින් මොහු ජනාධිපති දොරේට සුදුසු බවට යෝජනා කර ඇති අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් යොදා තිබුණා. එමෙන්ම දැඩි විවේචනයට ලක් වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මිරුවන්ගොඩ ප්‍රදේශයේදී ආරක්ෂකයින් පිරිවරාගෙන ඇමතිවරුන් රථ පෙළකින් ගමන් කිරීමේ සිද්ධිය දක්වන රූපරාමු ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබීමද විශේෂත්වයක්. පහරදීම සිදුවන ස්ථානයේ ඇති CAD 8850 දරන ඩිෆෙන්ඩර් රථයේ වර්තමාන හිමිකරු වන්නේ අංක 34 ගාල්ලේගම ඉංගිරියන් ලිපිනේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංගයි. කෙසේ වෙතත් ප්‍රාඩෝ රථයේ හිමිකරු සහ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු මෙතෙක් පොලිසියට බහර වී නැහැ. දිවිනයට බලපෑ යහපත් කාලගුණික තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් මරණයට පත්ව තවත් 5200ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හෙට උදෑසන දක්වා මන්නාරම කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදේ දීවර කටයුතු වල නිරත වීමෙන් වළකින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද දැනුම් දෙනවා. නිරිත දිග මෝසම සක්‍රිය වීම නිසා ඉකුත් දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං සමග වැසි එදහැලුණා. අද දහවල් ගාල්ල නගරය හරහා හඹා ගිය දැඩි සුළඟකින් ගාල්ල ඕල්කට් විද්‍යාලයේ තිබූ ගස් දෙකක අතු ගොඩනැගිලි දෙකක් මතර කඩා වැටීමෙන් හානි සිදු වුණා. මේ අතර ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ දෙපස පිහිටි ගස් මාර්ගයට කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. එමෙන්ම විදුලි කණු හා දුරකථන කණු මතටද ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලිය විසන්දි වුණා. මීට අමතරව ඇල්පිටිය පිංගලින්ද ප්‍රදේශයේද විදුලි රැහන් මතට ගස් කඩා වැටී තිබූ ආකාරයයි මේ.
වාරි ඉංජිනේරුවරුන් පවසන්නේ තවදුරටත් වැසි ඇති වුවහොත් ඉහළ කොත්මලේ වාන්දොරටු ස්වංක්‍රීයව සක්‍රිය වනු ඇති බවයි. මේ හේතුවෙන් ජලාශ වේලට පහලින් සිටින පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බවද ඉංජිනේරුවරුන් පවසනවා. ගම්පොළ දොළොස්භාගයේ ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ පස්වරුවේ විශාල ගසක් කඩා වැටී තිබුණා. අප වාර්තාකරු පැවසුවේ මේ අවස්ථාවේ නිවස තුල මවක් සහ දරුවන් දෙදෙනෙකු සිට ඇති බවයි. දරුවන්ට පොඩි පොඩි තුවාල තියෙනවා. ඒ ඉඳ ඒගොල්ලන්ගේ සමහර බඩු කැඩිලා පොත්පත් ිරිලා රජේ මොකක් හරි උදව්වක් ලැබුණොත් ගිනිගත් හේන නගරේ නායෑමට ලක් වූ වෙළඳ සැල් 10ට අමතරව ඒ අසල ඇති තවත් වෙළඳ සැල් 22ක් නායාමේ දැඩි අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. අභගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ අවධානම නොතකා එහි සිටින වෙළඳ සැල් හිමියන්ගේ වෙළඳ බලපත්‍ර අහෝසි කරන බවයි. මේ අතර පසුගිය දින කිහිපය තුළ මුහුද රළුවීම නිසා හලාවත කුරුසපාඩුව වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වුණා. එෙහිදී වෙරළ ඉදිකර තිබූ නිවාස රැසකට හානි සිදු වූ අතර පවුල් 52ක ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ අයහපත් කාලගුණික තත්වයෙන් පවුල් 1317ක පුද්ගලයින් 5201ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි. ආපදා තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පූර්ණ නිවාස හානි 8ක් සහ අර්ධ නිවාස හානි 825ක් වාර්තා වී තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රදේශයට සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට නායෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර දීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් ප්‍රදාරච්චි මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දීවර කටයුතු සඳහා ගැඹුරු මුහුදේ පසු මෙරට දීවර යාත්‍රා මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පීවරගෙන ඇති බවයි. කතා කරලා ඒ සියල්ලම බෝට්ටු සියල්ලම මාලදීන වරායවලට සේන්දු කරන්න අපට හැකියාව ලැබුණා. 24 පැය ප්‍රවෘත්ති නාලිකාවක නවමු අත්දැකීම් ඔබට ගෙන ආ අද දින 24 නාලිකාවට අදට වසර 5ක්. 2014 දී ආරම්භ අද දරන 24 නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂක ඔබට විශ්වසනීයම සහ සමබරපුවක් ගෙන අප ඒ පිළිබඳව තබන සටහනක් දැන්. දිවයිනේ මෙන්ම ලොව වටා සෑම මොහොතකම මැවෙන අලුත් පුවත් එසැනින් දැනගැනීමේ පිපාසාව මෙරට ප්‍රේක්ෂකයා තුළ තිබුණත් ඒ සඳහාම වූ රූපවාහිනී නාලිකාවක අඩුව බොහෝ කලක පටන් පැවතුණා. මීට පස් වසරකට පෙර අද දෙරණ 24 මෙරට පළමු හා එකම ප්‍රවෘත්ති නාලිකාවේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඒ අඩුව මනාව සපුරාලමින්. And you're watching Adederla 24/7. ඔබ මේ එක්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රවෘත්ති සන්නාමය. අද දෙරණ විසින් බලගැන්වෙන මෙරට ප්‍රථම 24 පැය ප්‍රවෘත්ති නාලිකාව. අද දෙරණ 24/7 සමගින්. පැයෙන් පැය පුවත් මෙන්ම දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ තුනක් ද සමග දිනපතා රාත්‍රී 9ට ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශයත් ගෙන එන අද දෙරණ 24 මෙරට රූපවාහිනී ඉතිහාසයේ නවමු අත්දැකීම් එක්කලේ දවසේ වැදගත් සිද්ධි සියල්ල එම ස්ථානවලම සිට එසෙනින් සජීවීව වාර්තා කරමින් ජාතික මට්ටමේ තීරණ පූර්ව අනතුරු ඇඟවීම් අනුවේදනීය සිද්ධි මෙන්ම ජනතා ගැටලුද මෙරට බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමට අප ඉටු කළ මෙහෙ අතිමහත් බව පවසන්නේ ඉමහත් අභිමානයෙන්. අද දෙරණ 24 නාලිකාව අපක්ෂපාතී සහ සමබර ප්‍රවෘත්ති වාර්තාකරණය හේතුවෙන් එය අද ජන ජීවිතවල කොටසක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම 24 පැයේ ප්‍රවෘත්ති නාලිකාව වාර්තාකරණයෙන් පමණක් නොව සියලු අංශවලින් අන්තර්ජාතික ප්‍රමිතිය ස්පර්ශ කළ අද දෙරණ ඉකුත් ජනවාරි පළමුවනදා පටන් අති නවීනතම පහසුකම් සහ තාක්ෂණයෙන් අනූන ප්‍රවෘත්ති මැදිරිය සිට ප්‍රවෘත්ති ගෙන එනු ලැබුවේ මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙත නවමු අන්තර්ජාතික අත්දැකීමක් ලබා දෙමින් ජනප්‍රියම ප්‍රවෘත්ති වැඩසටහන අද දෙරණ. වසර ගණනාවක් මුළුල්ලේ සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වන අද දෙරණ 2019 වසරේ ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති සපයන්නාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. දිවයින පුරා සිදු කළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශය අද දෙරණ. TV දෙරණ News. Live from Studio 24 in Colombo. එමෙන්ම ලොව ඉහළ කීර්තිනාමයක් හිමි ඇමරිකාවේ නිවුස්කාස්ට් ස්ටුඩියෝ මගින් බෙහෙවනු ලබන ප්‍රචාරක නිෂ්පාදන සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම ප්‍රවෘත්ති බැතිරි ආලෝකකරණය සහ හොඳම ප්‍රවෘත්ති තේමා සංගීතය සඳහා වන අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට අද දෙරණ සමත් වුණේ අප ගොඩනගාගත් එම ප්‍රමිතිය නැවත වරක් ප්‍රේක්ෂක ඔබ හට තහවුරු කරමින්.
එය ඔබට ඩයිලොග් ටීවීගේ නාලිකා අංක 14 ඔස්සේ මෙන්ම පියෝ ටීවී නාලිකා අංක 14 ඔස්සේ සහ ඩිෂ් ටීවී ඔස්සේද නැරඹිය හැකි. ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක්කල අද දෙරණ 24 නාලිකාව සමග ඉදිරියේදීත් රැඳී සිටින ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය. විශ්වසනීය ප්‍රවෘත්ති වාර්තාකරණයේ පස් වසරක විශිෂ්ටත්වය. Sri Lanka's News Channel. අපද්‍රව්‍ය අඩංගුව ඇතැයි පැවසෙන කොළඹ වරායේ රඳවා තිබෙන බහලුම්වලට තම සමාගමේ කිසිදු සබඳතාවක් නොමැති බව හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ආයතනය ප්‍රකාශ කරනවා. හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම කන්ටේනර් ආනයනකරු ප්‍රේෂණලාභියා හෝ ප්‍රවර්ධන සේවා සපයන්නා තම සමාගම නොවන බවයි. උපුටා ගැනීම අපද්‍රව්‍ය අඩංගුව ඇතැයි පැවසෙන නැව්බඩු තොගය පිළිබඳ ඉකුද්දා පළ වූ පදනම් විරහිත මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් කොළඹ වරායේ රඳවා තිබෙන අදාළ නව්භාරය සමග තම සමාගමේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ආයතනය තරයේ ප්‍රකාශ කර සිටී. හේලිස් ෆ්‍රීසෝන් යනු ගෝලීයව අනෙකුත් වෙළඳ කලාප තුළ සිදුකරන පරිදි ප්‍රති අපනයනය සඳහා අගේ එකතු කළ සේවා සැපීමේ විශේෂ අරමුණ පෙරදැරිව ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ප්‍රවර්ධන සේවා සැලසීම සඳහා ස්ථාපනය කරන ලද නීත්‍යානුකූල ආයතනයකි. මෙවන විට කොළඹ වරායේ රඳවා තිබෙන ඉහත සඳහන් කන්ටේනර් සමග කුමන හෝ ආකාරයක සම්බන්ධයක් හේලිස් ෆ්‍රීසෝන් හට නොමැත. හේලිස් ෆ්‍රීසෝන් යනු ඉහත කන්ටේනර් ආනයනකරු ප්‍රේෂණලාභියා හෝ ප්‍රවර්ධන සේවා සපයන්නාද නොවේ. හේලිස් ෆ්‍රීසෝන් ආනයනකරු නොවන නැව්බාණ්ඩ තොගයක් සම්බන්ධයෙන් මීට ඉහතද අසත්‍ය මාධ්‍ය වාර්තා පළ විය. එම නැව්බඩු තොගය ආනයනකරු විසින් හේලිස් ෆ්‍රීසෝන් වෙත යොමු කරන ලද්දේ පිළිසැකසීම සහ ප්‍රති අපනයනය සඳහායි. මෙම නැව්බාණ්ඩ වලින් කොටසක් මේ වන විටත් පිළිසැකසුම් කොට ප්‍රති අපනයනය කර අවසන්. ඉතිරියද පිරිසැකසීම අවසන් වූ පසු ප්‍රති අපනයනය කෙරේ. නොයෙක් මාධ්‍ය වාර්තාවලින් චෝදනා කරන පරිදි හේලිස් ෆ්‍රීසෝන් වෙත ලද කන්ටේනර් තුළ කැලිකසල හෝ වෙනත් අපද්‍රව්‍ය අන්තර්ගත නොවිය. තමන් ආනයනකරුවෙක් හෝ අපනයනකරුවෙක් නොවන බවට හේලිස් ෆ්‍රීසෝන් පැහැදිලිව ප්‍රකාශ කර සිටී. එහෙයින් හේලිස් ෆ්‍රීසෝන් විසින් මෙම භාණ්ඩ ආනයනය කර ඇති බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත හා සහ මුලින්ම සාවද්‍ය වේ. මේ සම්බන්ධයෙන් සමාගමට එල්ල කරන සියලු චෝදනා හේලිස් ෆ්‍රීසෝන් විසින් ප්‍රතික්ෂේප කරන අතර මේ පදනම් විරහිත දෝෂාරෝපණයන්ගෙන් නොමග නොයන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටී. උපුටා ගැනීම අවසන්. රටේ මතවාදය අනුව සුදුසුම පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ මහවිලි කේන්ද්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමි. ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහතා විසින් වචිත කැලි මණ්ඩලයේ ගීතයේ ග්‍රන්ථය දොරට වැඩීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. අනුතරෝ විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස දහස් පළ කළා. රට තුළ මේ විදේශ ගිවිසුම් ගහනවා නම් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනතාවගේ කැමැත්ත අකමැත්ත සොයන්න ඕන. ඒව ගැන නොකිය පුරෙන් මේවට අසං කරන එක වැරදි සම්පූර්ණ. ඔබතුමාලගේ සන්ධානය 11 වෙනිදාට එනවා. එක්සත් ජාතිපක්ෂයත් හදනවලු සන්ධානයක 5 වෙනිදාට ක්‍රියාත්මකයි කියලා කියනවා. බොහොම හොඳයි. ඉතින් හදා ගන්න කියන්නේ පරාද වෙන්න ඉතින් මොකක් හරි හදා ගන්න ඕනේ මේ දවස්වල. ඒක සුරජාතින්ගේ සහයෝගය විශේෂයෙන් බොහොමද ඔබතුමා? අපිට සුරජාතින්ගේ ප්‍රශ්නයක් නැහැ. සුරජාතින් අපිට එක්ක ඉන්න විශාල වශයෙන්. ප්‍රසංගරන්තුංග මහත්මයා කියලා තියෙන මේ ගෝඩාවේ රාජපක්ෂ මහත්මයා තමයි එතුමාල යෝජනා කරන්නේ කියලා සංගාය කරනවා. ඒ දියාගේ අදහසනේ. අපේක්ෂකෝ පහක් දැනට ඉන්නවා. එක එක්කෙනාගේ මට වෙන යෝජනා. මට තියෙන යෝජනා එක්කව කරලා රට තුළ තියෙන බතවාදය බලලා ඒ අනුව කටයුතු කරන්නේ. ඔබතුමාගේ හිතේ කවුද වැඩිපුර දැන් ඉන්නේ? නෑ ඒක ඉතින් තාම හොයනවා. අපි ජිම් එකට යන්න පුරුදු කරා. වටේ ඇවිදින්න පුරුදු කරේ අපි තමයි. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් වෙච්ච ඉඳන් තමයි ඔක්කොම කරන්න පුළුවන් ඔය කපංගම්. ජනාධිපතිවරණය ලංවීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල මත ගැටුම් උත්සන්න වෙලා දේශපාලන වේදිකාවේ එම මත ගැටුම් දක්නට ලැබුණා.
පවුල වෙනුවෙන් ඥාන වාහන මාලිගා තනන්නට ආසාවක් කෑදරකමක් තිබෙන ජනතාවගෙන් පත්තුණු හාදයෝ කියනවා ගම්මුදා වැඩසටහනක් අවශ්‍ය නැහැ. එහෙනම් මේ ඉඩම් බෙදෙන එක හොඳ නැතේ කියන කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්නකෝ. ගම්මුදා වැඩසටහන හොඳයි කියලා හිතන කට්ටිය අත් උස්සලා පෙන්නන්න. කොල්ලු පිටියේ කුරුඳුවත් ඉඳගෙන වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන කියනවා සජිත් මේ කරන්නේ මේ රටේ ඉඩම් කඩම් නාස්ති කරන එක කියලා. දෙන්න කොල්ලු පිටියේ පණිවිඩේ. තමගේ ආසනයක් දිස්ත්‍රික්කයක් කොට්ටාෂේ අවුරුදු 15කට දිනන්න බැරි කට්ටිය එක පාට මේ වෙන ප්‍රකාශ කරන්නේ ඒගොල්ලෝ මේ පක්ෂේ පැහැර හරින්න කටයුතු කිරීමක්. ඒගොල්ලෝ බලහත්කාරයෙන් ගන්න හදන ක්‍රියාවක්. එදා ගල් ගහලා ගන්න හැදුවා. ඊට පෙර චරිත ඝාතනය කරන අපේ නායකයෝ නැති කරන්න හැදුවා. ඊට පස්සේ කල්ලි හැදුවා. මේක නැවත මේ ඡන්ද ලං වෙනකොට ඔක් කරන වැඩ. මේ ඕ ලෙවල්වත් නැති ප්‍රශ්න මේක අද වැදිලා තියෙනවා. මේ අභියෝගේ කරුණා කළා. හොයලා බලන්න. ඒ ජනාධිපති වර්ණයට අපේක්ෂකයෝ නම් ඒ සඳහා මේ සාමාන්‍ය උසස් පෙළවත් සමත් නැති පවුලේ සමාජිකයෝ 4-5 දෙනෙක් එකතු කරගෙන අපේ අපේක්ෂකයා මෙයයි කියලා ඡන්දයක් කරන්න කවුරු හරි හිතන් ඉන්නවනම් ඒගොල්ලෝ මේ රටේ දැන උගත් සමාජයට කරන්නේ බලගතු අපහාසයක් අවමානයක්. ඉරියේන ජනාධිපතිවරණයේදී රටට වග කියන පළවෙනි විජේබාහු රජතුමා වැනි 6 මහා පරාක්‍රමබාහු රජතුමා වැනි ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ සිංහලේකු පත් කරගෙන ඔහු මගින් අනිකුත් ජාතීන්ට 100 ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න පුළුවන් මිනිහෙක්ව ගේන වැඩසටහනක පෙර මග සලකුණු කිරීමේ වැඩසටහනක් හැටියට අපි මගේ රටයි කසාවතයි කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එළඹෙන ඡන්දයේදී කොන්ද පණ ඇති ජාතික නායකයෙක් බිහි කිරීමේදී අපේ වගකීම අපි ඉටු කරනවා කියන පණිවිඩය සඳහන් කරන්නට කැමැති. මම කියනවා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ බැරි වෙලා ආවත් ජනාධිපති අපේක්ෂකයේ වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 7-8 දෙනෙක් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එක්ක ගෝඨාභය ඉලක්කයක් හබාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කිරීමට ශක්තියක් තියෙන කෙනෙක් හැටියට පෙන්නලා තියෙනවා. ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කතා කරපු මංගලගේ කට වැහුවා. කළුතර පෙරේරාගේ කටත් වැහුවා. සජිත් කීපතේ ඉදිරිපත් කරන්නේ නැහැ. එයාට බැරිම වෙලා ගියොත් එයා දැන් තියෙන තත්ත්වය හැටියට කර්ජයසිත ඉදිරිපත් කරනවා. අපි අද ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් දිස්ත්‍රික් කමිටු හැටියට ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව දෙන්න කියලා ඉල්ලීම. අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකෙට නාරයවට ඒකයි මේ සිද්ධ වෙන්නේ. කිද අජි ප්‍රේමදාස මහත්තයා ඇස්සල එතන හදා ගන්න ඕනේ. අපිත් එක්කලා එතුමා ප්‍රකාශයක් කරනවා. කවුද එතුමාගේ තීන්දුව අනුව අපේක්ෂකයා විය යුත්තේ කියලා. ඊට පස්සේ තමයි 11 පොද්‍යන පෙරමුණේ සම්මේලනයේට ගින් ඒක එලිදරව් කරන්නේ. කවුරු කිව්වත් මොනවා කිව්වත් 11 වෙනිදා වෙනකන් ඉවසන ධනා රූපවිදයට ජයකොඩිය කියලා නේ කියන්නේ. පස්කු ඉරිදන ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටිපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉන්න හිතෙන රටකට තේමාව යටතේ හෙට්ටිපොළ පනුවස් නුවර සතිපොළ ජනතා ඉදිරිපත් කිරීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණා. සමහරු මේක බොහොම හැල්ලුවට කතා කරනවා. 8 දෙනෙක් මිය ගියාම මේක ප්‍රශ්නයක්ද කියලා අහනවා. 250 ගාණක් මැරුණා මේක ප්‍රශ්නයක්ද කියලා අහන තරමට අද ඇතැම් පිරිස් මේක හැල්ලුවට සලකනවා. මේ සහරාන්ගේ ප්‍රහාරය නිසා විශේෂයෙන්ම අපගේ ආදායම් වලට සිදුවෙච්ච හානිය රුපියල් බිලියන 60කට වැඩි. ඒ කියන්නේ මුළු ගම් පෙරළියටම ගිය වියදම හා සමාන හානියක් ඒ සහරාන්ගේ එක ප්‍රහාරයෙන් අපේ රටට එදා සිද්ධ වුණා. ඒ නිසා මේ ගැටලු මේ ප්‍රශ්න මේ බරව කකුල් ඇදගෙන තමයි අපිට ඉදිරිය බලා යන්න වෙලා තියෙන්නේ. පාස්කු ඉරිදා බෝම්බේ පිපිරීලා දැන් මාස 3යි. එදා විශාල බයක් තිබුණා. මේ රටේ ආරක්ෂක තත්ත්වය පිරිහිලා ආපහු බෝම්බ පිපිරෙයි. ඒත් මාස 3ක් යන්න ඉස්සෙල්ලා යලිත් ස්ථාවරභාවයක් ඇති කරලා තියෙනවා. මේ බෝම්බ කරුවන් මේකට සම්බන්ධ වූ අය අපි වැඩ කටයුතු පටන් ගත්තේ එදා දවල් 12ට විතර 21 වෙනිදා මාස දෙකක් යනකොට මේකට සම්බන්ධ වෙලා තියෙන සියලු දෙනාම ජීවතුන් අතර ඉන්නවා නම් එයා සියල්ලම පොලිස් අත්අඩංගුවේ ඉන්න කියලා මං කියන්න කැමතියි. අද දරන උකුස්සා විශේෂාංගය දැන් බදුල්ල නගර සභාව අවස්ථා රැසකදී මල අපද්‍රව්‍ය බදුළු ඔයට මුදාහරින ආකාරය අද දරන උකුස්සා අවස්ථා රැසකදී අනාවරණ කළා.
එම අවස්ථාවලදී පමණක් නැවතුණු එය වෙනත් මුහුණුවරකින් යලි ක්‍රියාත්මක වනවා. බදුල්ල නගරයේ ඇති ප්‍රධාන වැසිකිළිය පිහිටි බදුල්ල බස් නැවතුම්පළෙහි ඇති පොදු වැසිකිළියේ මල අපද්‍රව්‍ය කිසිදු හිරිකිතයකින් තොරව මුදා හරින ආකාරයයි මේ. ඒ ජරාවනේ තියෙන්නේ මේ. ඔව් ජරාව. මේකම තමයි ඔය ටිකින්නේ කියන්නේ. ඇයි මේ ඔයාලා මෙහෙම අරින්නේ මේව? ඈ? නේ ඇයි අරින්නේ? ඔයාලා ප්‍රසිද්ධිය නේද අර ඇරලා තියෙන එළියට? අයියා. ඇයි? දැන් ඔකට අර එළියට ඇරලා තියෙන මොකක්ද කියලා කියන්න මට? ගලිය එනවා දැන්. ගලිය එන්න බොරු කැඩේ බා ගලිය දවසටම ආවෙ නේ. දැන් පාර දිගේ නේද? ගලිය ආවෙ නේද දවසට? ජා උදියාව ආවා. උදියාව නේද දැන් එන්න බෑ ගලිය. ගලියක් එන්නේ නැතුව බොරුවට. ගලිය උදියාවා. ගලිය උදියාවා කියලා. උදේ එන අනිත් වෙලාවට වහලා තියෙන ටොයිලට් එක නෑනේ. අවදුරටත් සිදු කළ සුවා බැලීමේදී උකුස්සාට දැකගත හැකි වුණේ නගරයේ ප්‍රධාන කානු පද්ධතියට එලි පිටම එම මල අපද්‍රව්‍ය බැහැර කරන අයුරුයි. එම කානු පද්ධතියේ ඇති මල අපද්‍රව්‍යද අවසානයේ එකතු වන්නේ බදුළු ඔයටයි. හෝටල් සෑන් දින නයිට් කඩක් තියෙනවා. නගර සභාවේ කිසිම පිළිවෙලක් නැතුව තමයි මේ වැඩ සටහන යන්නේ. මේ ජරාව ඔක්කොම මේ කානු විදිගේ ගිහිල්ලා මුළු නගරේ පුරාම කානු පද්ධතිය තියෙනවා. නගරෙන් ගිහිල්ලා වැටෙන්න ගෙලිම බදුළු වලට. බදුළු වලින් තමයි 15 අන්දෙනිය, කයිලකොඩ, ඊට අමතර දුංගිනෙන් 15 සියලුම දෙනා නාන්නේ කරන්නේ වතුර බොන්න ගන්නේ ඔක්කොම ওই බදුළු වල. මේ බදුළු බස් ස්ටෑන්ඩ් එකම ගඳයි. රෑ 8න් පස්සේ මෙතන ඉන්න බෑ. වෙඩි බේ ගඳ එන්නේ. එමෙන්ම බදු කාලයේ අවසන් වී තිබියදීත් මෙම පිරිස විසින් වැසිකිළි පද්ධතියේ පරිපාලන කටයුතු සිදු කරගෙන යන බවද එහිදී අනාවරණය වුණා. බලධාරීන්ට විශාල වැටුප් දී උසස් තනතුරු වල තබන්නේ මෙවැනි අමනෝන්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලු මතු කරන මේ ගැටලුවට විසඳුම් දෙන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්. තවත්තරතුරු සමගින් විරාමින අනතුරු හමු. වෙලියත්ත දුම්රිය නැවතුම්පලේ ජල කාන්දුව